ජනතාව පැහැදිලි ජනවරමක් රජයට ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි විශ්වාස කරනවා රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුවන ආණ්ඩුවක් එහෙම නැත්නම් පාලනයක් රජයේ විසින් ක්‍රියාත්මක කරයි කියලා. අපි පැහැදිලිවම සමගි ජන බලවේගයේ හැටියට ප්‍රධාන විපක්ෂය හැටියට අපි පැහැදිලිව කියන්න ඕනි රටේ ජනතාවට රජය ගන්නා සියලු යහපත් කාර්යයන්වලට අපි සම්ප්‍රදායික විපක්ෂයක් හැටියට කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඒවට අපේ සහයත් ලබා දෙන්න. ඒ වගේම රටේ ජනතාවට අහිතකර රටට අහිතකර යම් කාර්යයක් ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා නම් අපි කොන්ද කෙලින් තියාගෙන ඒකට විරුද්ධව අපි පාර්ලිමේන්තුව තුල නැගිටිනවා වගේම පාර්ලිමේන්තුවෙන් පිටතත් අපි මහජන නියෝජ්‍ය හැටියට කරන්න පුළුවන් උපරිමයෙන් ඒ කළ යුතු කාරණා අපි ඉෂ්ට කරනවා පාර්ලිමේන්තුවේ තියෙන අධ්‍යක්ෂීම් අනුව මන්ත්‍රීවරුන් අත්ත ගත්තාම 225 න් මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව පාර්ලිමේන්තු නීති රීති පිළිබඳව ඇත්තටම අධ්‍යක්ෂීම් බහුලව තියෙන මන්ත්‍රීවරයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂයෙන් පත් වෙලා එනවනම් හොඳයි. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට හුඟක් දේවල් ඉගෙන ගන්න පුළුවන් එතුමාගෙන්. විශේෂයෙන්ම මේ එක්සත් ජාතික පක්ෂයේ පරාජයන් ඇතිවීමේදී අපි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම හැටියට එතුම එවකට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අපි ගිහිල්ලා කිව්වේ මේ ප්‍රතිසංවිධාන ටික කරන්න. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වටේ ඉන්න පිරිස් කිසි විටකත් ඒවා කරන්න දුන්නේ නැහැ. අන්තිමට උනේ විනාශයක්. මේ විනාශයේදී එක්සත් ජාතික පක්ෂයත් විනාශයට ලක් වුණා. ඒ පාක්ෂිකයන් උත් විනාශයට ලක් වුණා. අන්තිමට රනිල් වික්‍රමසිංහ මැතිතුමත් විනාශ වෙලා ගියා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.